වසර 13ක පාසල් අධ්‍යාපනයේ අවසන අතිශය තීරණාත්මක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දෙන 200,000කට අධික පිරිසකගෙන් 21,000කට ආසන්න සරසවිවරම් හිමි කරගත් අතුලස්ස අතරට සුදුසුකම් ලැබමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වීමේ වාසනාව ඔබට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ 13වන ජාතික විශ්වවිද්‍යාලය ලෙස 1999 වසරේදී ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපනයේ නිම්වලු පුළුල් කරමින් ඉතා කෙටි කාල සීමාවක් තුළ අධ්‍යන හා පර්යේෂණ ඉලක්ක වෙත ළඟා වී උසස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අද්විතීය ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය පරිශ්‍ර දෙකකින් සමන්විත වන අතර ඉන් එක් පරිශ්‍රයක් උලියාපිටියේද අනෙක මාකන්තුරේද පිහිටා තිබෙනවා. දැනට පීඨ හතරකින් සමන්විත ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ විවාහාරික විද්‍යාපීඨය සහ ව්‍යාපාර අධ්‍යන හා මූල්‍ය පීඨය උලියාපිටිය පරිශ්‍රයේද පශු සම්පත් දීවර හා පෝෂණ පීඨය සහ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය මාකන්දුර පරිශ්‍රයේද ස්ථාපනය කොට තිබෙනවා. කුලියාපිටිය පරිශ්‍රයේ පිහිටා ඇති ප්‍රධාන පරිපාලන සංකීර්ණය මගින් සමස්ත විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු මෙහෙවනු ලබන අතර රැස්වීම ශාලා, ආපන ශාලා, විවේකාගාර පහසුකම් සහ ශිෂ්‍යයන්ට අවශ්‍ය සේවාවන් හා පහසුකම් සැලසෙන කාර්යාලවලින්ද සමන්විත වනවා. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ නියෝගුවානන් විසින් එනම් වත්මන් උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය නිමල් පෙරේරා මහතා කටයුතු කරන අතර එතුමන් විශ්වවිද්‍යාලය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසක්. වයඹ විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ගේ පැමිණීම ඇත්ත වශයෙන්ම අපටත් අපත් ලැබූ භාග්‍යයක් සේ අපි සලකනවා. ඒ වගේම ශිෂ්‍යයන්ගේත් භාග්‍යයක් සේ අපි සලකනවා. මන්ද විශ්වවිද්‍යාල පද්ධතියේ වයඹ විශ්වවිද්‍යාලය දරන සුවිශේෂී ස්ථානය විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීම එම නිසා සියලු දෙනාගේම භාග්‍යයක් වශයෙන් සලකනවා. මේ විශ්වවිද්‍යාලය අවුරුදු 10ක් පැරණි ලාබාල විශ්වවිද්‍යාලයක් වුවත් මේ අධ්‍යයන කටයුතු ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් දිහා බලනකොට මේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන සුවිශේෂී ස්ථානයක රැඳෙමිනවා. මේ විශ්වවිද්‍යාලය තුළ දැනුවත් පළපුරුදු ආචාර්ය මණ්ඩලයක්, ඒ වගේම උසස් අධ්‍යාපනය නිසි ආකාරයෙන් ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකමුත් අනෙකුත් පහසුකමුත් වලින් සපුරුණු විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම උපාධි ගණනාවක් ප්‍රදානය කරනවා. ඒ උපාධි වලින් අනෙක් විශ්වවිද්‍යාල වලින් පිරිනමන උපාධි වලට වැඩිය බොහෝ සෙයින් වෙනස් වේවා. එනම් කාලෝචිත සහ අද රටේ සංවර්ධනයට ලෝකයට අවශ්‍ය වෙන ආකාරයේ උපාධි තමයි මේවෙන් අපි ලබා දීලා ශිෂ්‍යයන් පුරුදු පුහුණු කරන්නේ. විශේෂයෙන්ම කියන දෙයක් තියෙනවා මේ විශ්වවිද්‍යාලයේ තිබෙන විනය පිළිබඳව. මේ විශ්වවිද්‍යාලයේ අනෙකුත් විශ්වවිද්‍යාලයන් හා සාපක්ෂව බලනකොට ශිෂ්‍යයන් අතර තිබෙන විනය ඉහළින්ම නම්බර් 1ට අපිට නැත්නම් ඉහළින්ම අපිට අගය කරන්න පුළුවන්. මේ සඳහා විනයමත් ශිෂ්‍ය පිරිසක්, ඒ වගේම විනයගරුක ආචාර්ය පිරිසක්, විනයගරුක අනෙකුත් නිලධාරී පිරිසක් මේ විශ්වවිද්‍යාලය තුළ සිටිනවා. එම නිසා මේ විශ්වවිද්‍යාලය තුළට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමුන්ගේ අධ්‍යාපනය තමුන්ට රිසිසේ ඉහළම ගුණාත්මයෙන්, ඒ වගේම පැහැදිලි මානසිකත්වයකින්, නිදහස් මානසිකත්වයකින් කරගෙන යෑමට අවශ්‍ය සියලුම පරිසරයන් මේ විශ්වවිද්‍යාලයන් තුළ තියෙනවා. මීට අමතරව මේ විශ්වවිද්‍යාලය පහුගිය වසර කීපය තුළදී ක්‍රමක්‍රමයෙන් දියුණුවෙන් දියුණුවට පත්වමින් පැවතියා. ඒ ශිෂ්‍යයන්ගෙත් ශිෂ්‍ය සංගම්වල, ඒ වගේම පරිපාලනයේ ආචාර්යවරුන්ගෙත් තිබුණු අපරිමිත ධෛර්යය සහ ඔවුන්ගේ තිබුණු මේ සඳහා තිබුණු වැඩි කැපවීම නිසා
ඒ කැපවීම ඉදිරියේදී තියෙන බවට මට විශ්වාසයි. ඒ අනුව මේ විශ්වවිද්‍යාලයේ තව වසර කිහිපයකින් ලංකාවේ පළමු අග්‍රගණයේ රජයේ විශ්වවිද්‍යාලය බවට පත් වෙනවට නිසැකයි. මේ කරුණු කාරණා යටතේ නැවත පැමිණි සියලුම සිසුන් මම ආදරයෙන් විශ්වවිද්‍යාලයට පිළිගන්නවා.